Hello creators! අද වීඩියෝ එකේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ වගේ ස්ටුඩියෝ එකක කොහොමද මොබයිල් එකෙන් වීඩියෝ එකක් කරන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක අන්තිමට මම ඔයාලට කියන්න යනවා රුපියලක්වත් වියදම් නොකර කොහොමද YouTube channel එකක් මුලින් ඉඳලා පටන් ගන්න කියලා. එහෙනම් යමු අපි intro එකට. ඔයා මගේ channel එකට අලුත් නම් මගේ නම කසුන්දීගොඩ ගමගේ මේ channel එකෙන් කරන්නේ photography mobile videography video editing social media tips වගේ දේවල්. ඉතින් ඔයා මේ දේවල් ඉගෙන ගන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම හැම සෙනසුරාදාම මම video එකක් upload කරනවා. bell button එක click කරලා තියන්න සතිය මැද video එකක් upload කරොත් ඔයාට miss වෙන එකක් නැහැ. මුලින්ම thank you very much කියන ඔයාලා හැමෝටම පළවෙනි video එකට 10000කට වැඩිය views අවිලා තිබුණා. ඉතින් මට ඒකෙන්ම තේරුණා ගොඩක් ආසයි ඔයාලා මේ විදිය tutorials බලන්න. ඒ වගේම comment වලිනුත් ගොඩක් අවිලා තිබුණා මේ mobile වලින් use කරලා මොනවා හරි video එකක් කරන්න කියලා දෙන්න කියලා. ඉතින් ඒක හින්දාමයි මම අද මේ tutorial series එක පටන් ගත්තේ. ඉතින් ඉස්සරහට ඔන්න ඕගොල්ලන්ට mobile එක සම්බන්ධව tutorials උත් මගේ channel එක හරහා බලා ගන්න පුළුවන්. ඒ වගේම අද මම කරන්න යන්නේ මේ වගේ indoor setup එකක කොහොමද मोबाइल फोन එකෙන් वीडियो එකක් කරන්න කියලා ट्रैवल विथ वाइफ YouTube चैनल එකෙත් मोबाइल ट्यूटोरियल सीरीज එකක් अपलोड කරලා තිනවා එතනදී මම outdoor ගිහිල්ලා කොහොමද shoot කරන්නේ ඒ වගේම मोबाइल फोन එකෙන් shoot කරන්න පුළුවන් angles මොනවාද ඒක edit කරගන්නේ කොහොමද ඉතින් ඒ link එක මම පල්ලෙහා description එකෙන් දාන්නම් ඕගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා බලන්න ඔයාලා වගේම මමත් ඉස්සර YouTube එකට video upload කරන්න ගොඩක් ආසාවෙන් හිටියා YouTube videos දැක්කම මාර ආසයි ඒ වුණාට මටත් හොඳ device එකක් නැති හින්දා මාත් ගොඩක් කල් බලන් හිටියා මේ කැමරාවක් ගන්නකම් सह मे देवल अनी देवल कंप्लीट हे भाई मम मे यूट्यूब चैनल के पटांग पास ओगोल दी मैं ट्रैवल विथ वाइफ यूट्यूब चैनल के मोबाइल शूट कर दलदा मालिक वीडियो अपलोड कर दिखना इतना मैं तेरूंगी अर्थम अभी पावित डिवैस वेदगा अभी करण कंटेन मोका येम अभी एक हर विधि शूट कर मेन मे कारण वेदगा मूवी थिंक ओया हों कंटेंट क्रिएट करना ईडिया ඔයාගම මං හිතන්නේ මේ වෙනකොට හොඳම ටූල් එක තියෙනවා ඒක තමයි මොබයිල් ෆෝන් එක. ඉතින් අද මම මොබයිල් ෆෝන් ටිකක් ගෙනාවා මේ මම සහ චමරි පාවිච්චි කරන ෆෝන් ටික එකක් තියෙනවා Apple iPhone 7 ඒ වගේම Huawei P30 Pro සහ Nova 5T ෆෝන් එක. ඉතින් Apple ෆෝන් එක හැමෝටම නැති හින්දා මං මේක තියලා මං හිතුවා මේ Android version ගොඩක් කට්ටිය පාවිච්චි කරන හින්දා මේ 5T එකෙන් මේ අද වීඩියෝ එක ෂූට් කරනවා කියලා. ඉතින් මේ වෙනකොට අපි හැමෝගම මම හිතන්නේ හොඳ වර්ගයේ මොබයිල් ෆෝන් එකක් තියෙනවා. මොකද හැම මොබයිල් ෆෝන් එකකම හොඳ කැමරාවක් තියෙනවා. විශේෂයෙන් මේ YouTube බලන ඔයා නම් ඔයා ගාව මේ වෙලාවේ හොඳ ෆෝන් එකක් තියෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ වීඩියෝ රෙකෝඩින් තියෙනවා නම් 1080p වීඩියෝ ක්වොලිටි එකෙන් ඒක තමයි YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන හොඳම ක්වොලිටි එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක යූස් කරලාම මේ වැඩේ කරන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එක අතර ගත්තාම මුලින්ම කරන්න තියෙන්නේ මේකේ ලෙන්ස් එක ක්ලීන් කරගන්න එක. මොකද ඔයා මේක සාක්කුවේ දාන් ඉන්නවා එහෙමත් නැත්නම් මේ ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට්ස් වදිනවා. ඉතින් මේකට අපිට කරන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයගොල්ලෝගේ සංග්ලාස් පීදාන රෙදි කෑල්ලකින් ඔයාගේ මෙන්න මෙහෙම ලෙන්ස් එක පීද ගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ මේකේ තියෙනවා लेंसस देखाक एकाक तमाई फ्रंट फ्रंट लेंस है के ये वाक्य में बैक साइड हर नहीं वाच बैक 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 कैम में का दिए ना आई थिंक बैक कैम में के साथ फ्रंट कैम में का दिए ना आई थिंक मेके दिवा आटे वैडी में क्वालिटी का गाना पुलवां बैक कैमरा के यूज करो मगर समहार फ्रंट कैमरा वाला क्वालिटी का टिका काटू है भाई देंगे इस तरह ने मोबाइल फोन वाला गोडक फ्रंट कैमरा के क्वालिटी वेडिकल हादरो मुकद ගොඩක් සෙල්ෆි වලට කට්ටිය යොමු වෙලා තියෙන හින්දා ඒ ගැනත් ඒගොල්ලෝ හිතලා තියෙනවා. ඉතින් මෙතනදී මම ඔයාලට බෑක් කැමරා එක යූස් කරලා කොහොමද වීඩියෝ කරගන්නේ කියලා කියලා දෙන්නම්. මුලින්ම අපි කරන්න ඕනේ ෆෝන් එකේ කැමරා එකට ගිහිල්ලා මේකේ ෆොටෝ නෙමෙයි වීඩියෝ මූඩ් එක තෝරගන්න ඕනේ. එතනදී උඩ සෙටින් එකේදී ඔයා තෝරන්න ඕනේ මේකේ රෙසලූෂන් එක කොච්චරද කියන එක. සමහර වෙලාවට 720 වැටලා තියෙන්න පුළුවන්. සමහර අයගේ ෆෝන් වල 1080 මැක්සිමම් තියෙන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ නම් 4K වෙනකන් තියෙනවා. හැබැයි මම ඒ 1080 තමයි දාගන්නේ. මොකද මට ඒ රෙසලූෂන් එක හොඳටම ඇති නිසා. ඉතින් එහෙනම් අපි බලමු ෆෝන් එක සෙටප් කරගෙන. कैमरा का सेटअप करेगा मनोहर विन शक्ति सामानी इवे मे ऑडियो का कैप्चर मोबाइल फोन मैक मुकुद यूज करना ऐडिया गंडपूल मे कोम खाली मगे डीएसएलआर कैमरा के
මොබයිල් ෆෝන් එකේ වෙනස කියලා. ඉතින් මුලින්ම කියනවානේ මේ මම මේක සෙටප් කරගන්න මගේ ට්‍රයිපෝඩ් එක යූස් කරා. ඉතින් ඔයාලට පුළුවන් ට්‍රයිපෝඩ් එකක් නැත්නම් ඇත්තටම ගෙදර තියෙන ටේබල් එකක් එහෙමත් නැත්නම් ඔයාගේ ටේබල් එකක් හරි බංකුවක් හරි තියලා ඒකට පොත් ටිකක් තියලා මේ වගේ එකක් හදාගන්න. ඉතින් ෆෝන් එක බැලන්ස් කරන්න අපි පොඩි ඔය කාඩ්බෝඩ් වලින් අයිටම් එකක් හරි එහෙමත් නැත්නම් ගොඩක් ඔය සෙල්ෆී ස්ටික් වල තියෙන ඔයාලා දැකලා ඇති ෆෝන් එක රඳවන කොටස ඒකක් අරගෙන අපිට මේක මවුන්ට් කරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනිම කාරණේ. අනිත් වැදගත්ම කාරණේ තමයි ලයිට් සෙටප් එක. දැන් මෙතන නම් මම මොනිටර් එක පිටිපස්සෙ ලස්සන ලයිට් එකක් දාලා මම මෙතන අර මගේ DSLR එකට යූස් කරන ලයිට් එකම තමයි යූස් කරන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ කොහොමද මගේ කැමරා එක තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහ තමයි මගේ මොබයිල් ෆෝන් එක සෙටප් කරලා තියෙන්නේ මගේ ට්‍රයිපෝඩ් එකේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා මගේ අනිත් ෆෝන් එක. මම ඇන්ගල්ස් දෙකක් ගන්න ඕන හින්දා මේ ෆෝන් දෙකම සෙටප් කරා. ඉතින් ෆෝන් දෙකක් තිබ්බ හින්දා ඒ වගේම මගේ මෙතන තියෙනවා රින් ලයිට් එක සෙටප් කරලා පිටිපස්සේ තියෙනවා මගේ ගොඩොක්ස් එකේ මේක අතරම ෆොටෝග්‍රැෆි වලට පාවිච්චි කරන ෆ්ලෑෂර් එකක්. ඉතින් ඒකේ තියෙනවා පොඩි LED ලයිට් එකක්. ඒකෙන් තමයි මම මේ ලයිට් සෝස් එක අරන් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සෙටප් එක තියෙන්නේ. මම ඔන්න ඔයාලට පිටිපස්සට ගිහින්ලා පෙන්නන්න. මෙන්න මේ විදිය සෙටප් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉතින් ඔයාලට මේ වගේ ලයිට් සෙට් එකක් ගෙදරදී හදා ගන්නත් පුළුවන්. මම ගොඩක් YouTube වීඩියෝස් එහෙම දැකලා තියෙනවා DIY ක්‍රමයට මේ වගේ ලයිට් සෙටප් හදා ගන්නවා. මොකද අපි ගාව තියෙන CFL බල්බ් එහෙම යූස් කරලා මේ විදිය ලස්සන සොෆ්ට් බොක්ස් එකක් අපිට මිලදී ගන්න සල්ලි නැත්තම් ඔයාලට පුළුවන් ට්‍රයි එකක් දෙන්න. ඉතින් පුළුවන් නම් මේ වගේ දෙයක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඔයාට මේකක් ගන්න පුළුවන්. මම මුලදී රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔයාලට මේ වගේ දේවල් වලට වියදම් කරන්න කියලා. වාගාව තියෙන equipment වලින් ඔයාලා try කරලා බලන්න පුළුවන්. වීඩියෝ එකක් කරාම කොහොමද එන්නේ. ඉතින් ඔයාට එකෙන් experience එක ගන්න පුළුවන් ඊළඟ step එකට යන්න. ඉතින් අනිත් වැදගත්ම කාරණාව තමයි මේ frame එක හදාගන්න එක. ඉතින් කලින් tutorial එකේදී ඔයාලට මම කියලා දුන්නා rule of third නීතිය ගැන. ඉතින් එන්නේ frame එකේ තමයි මේ camera එක setup කරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා මෙතනින් ලස්සන්ට මගේ computer setup එක පේනවා. ඒ වගේම මෙතනින් light එකක් පොඩියට පේන්නත් මම ඉතුරු කරලා තියෙනවා. ඉතින් මේක බලනකොට ඔයාලට අයිඩියා එකක් එනවා. මම ඉන්නේ මගේ ස්ටුඩියෝ එක ඇතුලේ. ඒ වගේම මගේ පිටිපස්සෙන් මගේ මම වැඩ කරන කම්පියුටර් එක තියෙනවා. ඉතින් මම මොන වගේ දේවල්ද මේ YouTube channel එකේ කරන්න කියන එක ඔයාලට මේ setup එක දැක්කම පොඩි අයිඩියා එකක් එනවා. ඉතින් ඒකෙන් අපිට ලොකු වෙනසක් කරගන්න පුළුවන් අපේ YouTube videos වලට. ඒ වගේම background එක ගැනත් ඔයා ටිකක් වැඩිපුර හිතන්න. අනිත් කාරණේ තමයි අපිට mobile phone එක setup කරගෙන බලන්න පුළුවන් අපි හරි frame එකේද ඉන්නේ කියලා. අපි record button එක ඔබලා පොඩි clip එකක් record කරලා මේ අපිට ආයි check කරලා බලන්න පුළුවන්. ඒ වගේ යාළුවෙක් එහෙම නැත්නම් ගෙදර කවුරු හරි ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ frame එක පොඩ්ඩක් හදලා record button එක ඔබන්න කියලා ඒ අයටත් කියන්න. අනිත් වැදගත්ම කාරණේ තමයි audio එක. ඉතින් මම ඉන්නේ සාමාන්‍යයෙන් මගේ කාමරේ තියෙන්නේ පාර අයිනේ තියෙන තැනක. ඉතින් වාහන ගොඩක් යනවා දවල්ට. ඉතින් මම මේ shoot එක කරන්නෙත් 10 මාර වගේ වෙලා මේ වෙනකොට පාරේ වාහන මොකුත් නැහැ. ඉතින් මේ පැත්තම ගොඩක් silent. ඉතින් ඒකින්ද මට මේ video එක කරන්න සෑහෙන ලේසි. ඉතින් ඒකින්ද ඔයා audio ගැනත් ගොඩක් හිතන්න time schedule එකක් හදාගන්න මේ වගේ video එකක් කරනවා නම් කොයි වෙලාවද හොඳම වෙලාව කියලා. අනිත් වැදගත්ම කාරණාව තමයි ඔයා කතා කරනකොට ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ලෙන්ස් එක දිහා බලන්න. මොකද ඔයා අහක බලන් කතා කරොත් ඒක අපි අනිත් අයට කතා කරනවා වගේ පේන්නේ. දැන් සාමාන්‍යයෙන් මම සෙල්ෆි මූඩ් එකේ කතා කරද්දී අපි සෙල්ෆි කැමරාව දිහා බලන්නේ නැතුව අපි ස්ක්‍රීන් එක දිහා බලාගෙන තමයි කතා කරන්නේ. එතකොට අපි දිහා බලන් ඉන්න කට්ටියට ඒක පොඩි වෙනසක් වගේ තේරෙනවා. ඒකින්ද මතක ඇතුව කැමරා එකේ එමත් නැත්නම් මොබයිල් ෆෝන් එකේ ලෙන්ස් එක දිහා බලාගෙන කතා කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඔයාලට කියලා දෙන්න හිතුවේ සරලව කොහොමද මේ වගේ ස්ටුඩියෝ එකක වීඩියෝ එකක් කරගන්න කියලා. ඉතින් ඔයාලත් ගෙදර ඉඳන්දි try කරලා බලන්න. ඒ වගේම කියන්න ඕනේ ගොඩාක් හොඳ content create කරන්න පුළුවන් ideas තියෙන නංගිල මල්ලිල අපි අතර ඉන්නවා. ඉතින් ඒ අයට සමහර වෙලාවට මොබයිල් ෆෝන් එකක්වත් ගන්න සල්ලි නැති කෙනෙක් ඉඳ දිනවා. ඒ වෙලාවට වාගේ යාළුවගෙන් පොඩ්ඩක් අහලා බලන්න පුළුවන්. යාළුවාවත් මේ වැඩේට සම්බන්ධ කරගෙන මොබයිල් ෆෝන් එක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් හොඳ content create කරන්න පුළුවන් හොඳ creative ideas තියෙන එයාට පුළුවන් නම් පොඩි support එකක් දෙන්න ඔයාගේ mobile phone එකෙන්. ඉතින් මේ වගේ අපි අතර තියෙන දේවල් ෂෙයා කරගත්තොත් තමයි අපි හැමෝටම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ YouTube tutorial එක කරන්න හේතුවත් ඒකයි. මොකද මම ඉගෙන ගත්තෙත් ගොඩක් දේවල් YouTube එක හරහා. ඉතින් YouTube එකට නැවත මම මේ දේවල් පළ කරන්නේ කවුරු හරි මේ දේවල් වලින් ඉගෙන ගනි එහෙමත් නැත්නම් වැඩක් ගනි කියලා විශ්වාසය ඇතුව. ඉතින් එහෙනම් ඔයාලා try කරලා බලන්න. ඒ වගේම මම ඔයාලට පටන් ගද්දි කිව්වා ඔයාලට රුපියලක්වත් වියදම් නොකර YouTube එකට වීඩියෝ හදන විදියක් කියනවා කියලා. දැන් මෙතනදී මම ගොඩක් equipment වලට සල්ලි වියදම් කරලා තියෙනවා. දැන් ඔයා දැක්කා
ඔයාට මේ වගේ සෙටප් එකක් හදන්න කිව්වොත් මේ ලයිට් වල ගන්න සල්ලි යනවා මේ සොෆ්ට් බොක්ස් වලට සල්ලි යනවා. ඉතින් මේකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඔයාට පුළුවන් දවල් කාලේ ෂූට් කරන්න. ඉතින් මෙතනදී ඔයාට එළියේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ ගෙදර ප්ලේන් බිත්තියක් තියෙනවා නම් ඔයාට පුළුවන් එතන බෑග්ග්‍රවුන්ඩ් එකක් විදියට යූස් කරන්න. ඒ වගේම ඔයාගේ ගේ ළඟ පාක් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් එතෙන්ට ගිහිල්ලා මේ වගේ වීඩියෝ එකක් කරන්න. ඉතින් මේක තමයි අපිට අඩුම වියදමකින් කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න මේ විදිහට. හැබැයි මෙතනදී ඔයාට පොඩි වියදමක් යනවා. මොකද ඔයාට අවුට්ඩෝර් එකට යන්න ගියොත් ඔයාට මේ එළියේදී ටේබල් එකක් මුකුත් පාවිච්චි කරන්න විදියක් නැහැ ට්‍රයිපෝඩ් එකක් විදියට. ඉතින් මේකට පොඩි ගාණක් වියදම් කරලා පුළුවන් නම් ට්‍රයිපෝඩ් එකක් ගන්න. ඔයාට මේක ඉස්සරහට වැදගත් වෙයි සෑහෙන්න. මොකද ට්‍රයිපෝඩ් එකක් මොබයිල් ෆෝන් එකකට ගන්නවා කියන්නේ අපිට ලොකු ගාණක් වියදම් කරන්න ඕනේ නැහැ. බොහොම අඩු මුදලට ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ආයෙත් කියන්න තියෙන්නේ ට්‍රයි කරලා බලන්න. වීඩියෝ එකක් කරත් අනිවාර්යෙන් මටත් එවන්න. මොකද මම ඒ දේවල් වලින් සෑහෙන්න සතුටු වෙනවා. ඔයාලත් යම් දෙයක් මේකෙන් ඉගෙන ගත්තා කියන කාරණාව මත. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඔයාගේ කමෙන්ට් එක මට සෑහෙන්න වටිනවා. විශේෂයෙන් සමහර නංගිල මල්ලලා කමෙන්ට් කරලා තිබ්බා අයියේ මේ channel එක දිගටම කරන් යන්න නවත්තන්න එපා කියලා. ඇත්තටම ඒකට ඔයාලගේ support එකක් සෑහෙන්න වටිනවා. මොකද මාත් දැකලා තියෙනවා ගොඩක් කට්ටිය channel එක කරන් ගිහිල්ලා මගදී නවත්තනවා. ඉතින් මේකට හේතුව සමහර විට ඔයාලා වෙන්නත් පුළුවන්. මොකද අපිත් සමහර විට ආත්ම තෘප්තියක් ලබනවා ඔයාලගේ කමෙන්ට් එකකින් ඔයාලගේ වචන වලින්. ඉතින් ඔයාලා අපිට කොහොමත් support කරනවා like කරනවා share කරනවා comment කරනවා. හැබැයි ඊට වැඩිය අපි සතුරු වෙනවා ඔයාලා මේ දේවල් වලින් යම් දෙයක් ඉගෙනගෙන ඒ ගැන අපිට කිව්වහම. ඉතින් මේක තමයි මං හිතන්නේ අපිට ලබන්න පුළුවන් ලොකුම සතුට. ඉතින් එහෙනම් thank you very much කියන ඕගොල්ලෝ හැමෝටම. මේ පැත්තේ වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඔන්න බැලුවේ නැත්තම් බලන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහැම මගේ channel එක දාලා තියෙනවා subscribe කරන්න. අපේ travel with wife YouTube channel එකත් බැලුවේ නැත්තම් බලලම subscribe කරන්න. එහෙනම් ලබන සෙන්සුරාදා හම්බෙමු. හැමෝටම ජය වේවා.